भावना वेदसटहने अवसान दिने तद्दंग भावना मार्गे गणुमक भावना पूर्वांगम समाधि भावनामत्तपितुमनाकरणम विदर्शना भावनाभट्ट उपकार्यक्वसि इतनी हाथ समाधि आपी वाडन ने विदर्शना भावना बतामाई अपे बलापरत्वक सफल कर गन्न तत्यन एकम मार्गय विदर्शना वाचयं नाम रूप धर्मादिय अनित्य वशयं सलकन्नतो अपि दं भावना करनकट एव तमाय मनहि करें नांगं नोपिवट ओयला बलुआ हम भावना रमनु कियाने नाम रूप धर्म तमाय कृतिं स्कंद धातु आयतनादि हमें कटमा तुरत्ते नो ने आरमुनु मेने क्रीमें तमाय एवं विनस्वीम अतिवीम तेरुं गन्नट तियेन्नो तमं बलायिन्दद्दि क्षणयतिम्म एवयतिं नतिबला यानो ओकतमाय स्वभावय लोके सदाकालिक देवल नहें नमुत् सदाकालिक कारणयक् तियेनवा अनित्य लक्षणे कियन एक सदाकालिकयि अनित्य लक्षणय बुद्धरजानन वहन्ते लोके पहल उनत नतत मे लोके अंतरम काल के सम पावतीन वनां ඉදිරියට කොච්චර හරි පවතිනව නම් සදාකාලිකව කියන එකක් තමයි මේ අනිත්‍ය ලක්ෂණය කියන එක. සදාකාලික ධර්මයක්. ඉතින් අපිට මේ බාහිර ලෝකේ ගැන නෙමෙයි බලන්න ඕන अभ्यंतर लोकेट वेन करान्न क्रमया पिलिवेलाक जनेन लबेन आरमुनु मेनेहि करकर यानामिसाक වෙන කරන්න දෙයක් නැහැ. ඒවා
समाहरकेन क्षितनमा वेदनादिदेवार अपि मने कर्पुनिषा एवानतिविराव्याप्यर अपि तेहमा मने करणतिकरण बह हित तंपत्ते नकोट सिहिनो न पिहित नकोट एवं अडवक दकिन लेनवा मिसाक मैंने कल नवत एवं इवट करान नवत्तन बह अपि मैंने कलात नोकलात एवं ये हटियत अतिवेनो नतिवेनो पाल वेनवा विनाशे तो पत्तेनवा तुम अपि करान पैतक वागे इंद्रगेन ඒවට සිහිනුවන පිහිටෝල බලනවා බලනකොට අපට වැටහෙනවා මේවා ඇතිවෙනම නැතිවෙනම කියලා. මොකද හැමදාම සදාකාලික වෙන දෙයක්. අපි කරන්නේ ඒවා වෙන හැටි තේරුම් ගැනීම තමයි. සිහිනුවන පිහිටෝල ඒවා ඇති වෙන නැති වෙන හැටි තේරුම් ගන්න එක. ඉතින් මේක බුදුරජාණන් වහන්සේ බුදුන් වහන්සේ බලා වදාළලා අවබෝධ කරගෙන දේශනා කළා මිසක් අනෙක් කවර කෙනෙකුටවත් ඒක තේරුම් ගන්න බැහැ. මහා පුදුමේ කක්කේට පුදුම හිතෙනවා ඒ ගැන කල්පනා කරනකොට දැන් ඔය වේදනා වගේ දේවල් මේ කොහේවත් තිබිලා එනවනේ අපි එහෙම එනවනේ අපි කොහේ හරි තැම්පත් වෙලා තිබිලා එහෙම එනවනේ අපි ඊළඟට ඒවා නැති වෙලා හිටන් වෙන කොහෙවත් ගිහිල්ලා තැම්පත් වෙනවත් නෙකයි. මේක මහා පුදුම එකක්. හේතුං විනාන භවති හිතකින්ති ලෝකේ සද්දෝ පානතල ඝට්ටන හේතු ධාතු. මේ හේතුවක් නැතුව මේ ලෝකෙ කිසිම දෙයක් පහළ වෙන්නේ නැහැ. නිදසුනක් තමයි අත් දෙක එකට ගැව්වාම ශබ්දයක් නගිනවා. ඒ අත් දෙක එකට ගැහීම නිසා ශබ්දයක් මතු වෙනවා. ඒ හේතුවක් නිසා පහළ වෙනවා. මේක මහා පුදුමයි. කොහේවත් තිබිලා එකතු වෙලා තිබිලා එහෙල්ලා එනවත් නෙමෙයි. ඊළඟට වේදනාදී ධර්ම නැති වෙලා හිටන් වෙනත් තැනකට ගිහිල්ලා තැම්පත් වෙනවත් නෙමෙයි. මේ අනිත්‍ය කියන්නේ ඒක තමයි. එවලේ ඇති වෙනවා නැති වෙනවා. දැන් ගිනි පෙට්ටියේ ගිනි කූරක් ඇතුල් වහම මේ ගින්නක් මතු වෙනවා. ඉතින් ඒක මේ ගිනි පෙට්ටි ඇතුළ තිබිලා ගිනි කූර ඇතුළ තිබිලා එනවනේ. අර හේතුවක් නිසා ඒක හට ගන්නවා. ඉතින් ගින්න හටගෙන වෙනත් කොහේ හරි ගිහිල්ලා එකතු වෙනවා තැම්පත් වෙනවත් නෙමෙයි. එහෙම තැම්පත් වෙන නම් මේ සත්‍යයන්ගේ එතු වෙන නැතු වෙන දේවල් දාන්න මේ ලෝකෙ ඉඩක් නැතිවේ.
එහෙම වෙනවා නේද? ඒ ගින්න නිවිලා ගියාම ඒක කොහෙවත් යනවා නෙමෙයි නිවිලා ගියා. අභාවයට ගියා. ඉතින් අන්නේ වගේ තමයි මේ ඇස කන නාසය දිව ශරීරේ හිත කියන දොරටු හයට හමුවන රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ ධර්ම කියන මේවා එකට හැපුණාම අර අද්දෙක එකට ගැහුවාම හඬක් ශබ්දයක් එන්න වගේ මේවා එකට ගස්තනේ වුණාම චක්කු විඥානාදී සිත් වේදනාදී ධර්ම පහළ වෙනවා. මේවා කොහේ ඉඳ හරිඳලා ආවත් නෙමේ ඒව නැති වෙලා හිටන් කොහාටවත් යනවත් පාන් දැල්ල නිවිලා ගියාම කොහාටවත් යනවා කියලා කියන්න බෑ. මේවත් එහෙම තමයි. අපිට ඇස්වලට රූප දර්ශන පේනවා. ඒ පේන රූප දර්ශන ඒවා එකක් නෙමේ සමූහයක් කියලා දුන්නා. ඒවා ඉතින් නිතරම පේන්න පේනුණා නැති වෙලා ගියා. ඇසට ඇසේ කාටයට රූප සෙවනලි වැටෙනකොට දර්ශනය වෙනවා. අද්දක එකට ගැව්වාම සද්දයක් මතුවෙන්න වගේ ඒ දෙක එකතු වුණාම චක්කු විඥානාදී සිත් වේදනාදී ධර්ම පහළ වෙනවා. ඕක තමයි ස්වභාවය. ඉතින් ඒවා මේ අපි කරනවවත් අපි මෙනෙහි කරලා එහා මෙහා කරනවවත් නෙවෙයි. ඒක එහෙම තමයි. ඒ කාරණේ තේරුම් ගත්තාම බුදුරජාණන් වහන්සේ වදාළ මේ හේතුඵල ධර්ම ඔච්චර සත්‍යතාවයක් කියලා හිතා ගන්න පුළුවන්. ඒ නිරන්තරයෙන්ම අපේ ජීවිතයේ ඒ රූප සද්ධාදී අරමුණු ඔක්කෝම හිතට ලැබෙන අරමුණු ඔක්කෝම ඇති වෙනවා. සාද්දක එකට ගැහුවාම සද්දයක් නගින්න වගේ ඒවා එකට ඝට්ටනය වුණාම චක්කු විඥානාදී මේ චිත්ත පරම්පරාව පහළ වෙනවා. ඒවත්ින් නැති වෙලා යනවා. නිතරම කරන්නේ ඕක තමයි. හේතුඵල ධර්ම කියන්නේ ඕක තමයි. ජීවිතයක් ගැඹුරු කාරණයක්, ගැඹුරු ධර්මයක්. ගැඹුරු ධර්ම තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළා. මේ සාමාන්‍ය ජනයාට තේරුම් ගන්න බෑ. ඒ කාරණා ගැඹුරු. නිරන්තරයෙන්ම වෙන්නේ ඒක තමයි. දැන් පිදුරු වලට ඇවුනහම පිදුරු ගින්න කියනවා. වෙනත් දර වලට ඇවුනහම දර ගින්න කියනවා. ඒ වගේ නංග දනවා. වාගේ තින් ඇසක් රූපයක් එක්ක පාලෝනාම එතන චක්කු විඥාන කියනවා. ඒවා අපිට තේරුම් ගන්න බෑ නම කිව්වට. චක්කු විඥානයක් පහළ වෙන්න යන වෙලාව සත්පරෙන් ගාහෙන් පංගුවටත් අටු. ඒවා හිතන්න බෑ කියනවා මිසක්. නමුත් ඔය විදිහට තමයි ඇහැයි රූපයයි එකට ගස්තනය වුණාම අර අද්දෙක එකට ගැහුවාම සද්දමතු වෙන්න වගේ චක්කු විඥානාදී වශයෙන් මේ චිත්ත පරම්පරාවක් පහළ වෙනවා. ප්‍රියමනාපකම් නම් රාග චිත්තබිලි පරම්පරාවක් පහළ වෙනවා.
අප්‍රිය අමනාපයකන් නම් දේශ සහගත සිතුවිලි පරම්පරාවක් පහළ වෙනවා. සාමාන්‍ය ජනයා කරන්න ඕක තමයි. භාවනා කරන අයට වැඩි වෙනස්. ඒවට අවධානය යොමු කළා සිහිනුවන පිහිටෝනවා. සිහිනුවන පිහිටෝනකොට එතන ඇති වෙන්නේ ප්‍රඥාව. ඥාන සම්ප්‍රයුක්ත ඥාන පරම්පරාවක් තමයි භාවනා කරන අයට ඇති වෙන්නේ. ඒ අරමුණ ඔස්සේ ඥාන පරම්පරාවක් ඇති වෙනවා. ඔය විදිහට තමයි අපේ මේ ශාරීරික ක්‍රියාකාරීත්වය බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන කොයි හේතුඵල ධර්ම කොච්චරනම් පරම සත්‍යතාවයෙන් යුක්තද කියලා ඕවා ගැන හිතනකොට තේරුම් ගන්න පුළුවන්. නිතරම ඔය දොරටු හයේම අද්දක එකට ගැව්වාම සද්ද මතුවෙන්න වගේ ඒ වටේ අරමුණු එකට හැපුණාම චිත්ත පරම්පරාවක් පහළ වෙනවා. ඒවටින් රාග සිතිවිලි වෙන්න පුළුවන්, ද්වේෂ සිතිවිලි වෙන්න පුළුවන්. ඒව පහළ වුණාම ඉතින් කර්ම රැස් වෙනවා. භාවනා කරන අය සිහිනෝන පිහිටෝල ඒවට යන්න නොදී ඥාන පරම්පරාවක් පහළ කරගන්නවා. එතකොට භාවනා කිරීම කොච්චර වටින එකක්ද කියලා හිතා ගන්න පුළුවන්. රාග ද්වේෂ ආදියට යන්න නොදී ඥාන පරම්පරාවක් පහළ කරගන්නවා. භාවනාවෙන් උදර්ශනාවෙන් එහෙම කෙරෙනවා. ඔය හැම එකක්ම තේරුම් නොගත්තත් මේ හේතුඵල ධර්ම ජන ජනමයෙන් ටික ටිකවත් ඇති කර ගන්නට ඕන. ඒක තමයි අවශ්‍ය කරන කාරණය. ඒ කරුණුවලට අනුව හිතනකොට භාවනා මානසිකාරයේ පවත්වනකොට තේරුම් ගන්න පුළුවන් වෙනවා. මේ ඔක්කොම හේතුඵල ධර්ම පරම්පරාවක්. මේවාට අද්දකයකට ගැහුවාම සද්ද නැගින්න වගේ ඒ අරමුණු එකට හැපුණාම පස්සේ සිතුවිලි පහළ වෙනවා. අපි ඉතින් ඒව පාලනය කරලා රාග ද්වේෂ ආදියට යන්න නොදී ඥාන පරම්පරාවක් පහළ කරගන්නා විදර්ශනාවක්. එතකොටයි මේ සතර දුක කෙළවර වෙන්නේ. ඔය විදියට තමයි භාවනාවේ හැසියෝවා ඉතින් ඉතාම වැදගත් කාරණා ලිංගක් ගැඹුරු කාරණා තමයි. නමුත් ඒවා කර්මකටවත් ඉතින් තේරුම් ගන්නට ඕන. දැන් ඉතින් සූදානම් වෙන්න ටිකක් භාවනා කරන්න. භාවනාවේ වෙනසක් නැයි වගේමයි තමන් මෙතෙක් භාවනා කරලා උපදවාගෙන තිබෙන තමන්ට පහළ වෙලා ඉපදිලා තියෙන මනම් යම් කිසි උතුම් සමාධියක් අන්න ඒකට සමවදිනවා කියන අදිස්ථාන කරලා තමයි භාවනාව කරන්නේ. දැන් ඉතින් සූදානම් වෙන්න ඒ භාග්‍යවත් අරහත් වූ සම්බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. නෛර්යානික ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා. ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා. මාගේ මේ සිල්වත් ජීවිතය
දැන් දින 10කට ආසන්න කාල සීමාවක් භාවනා කළා. ඉතින් භාවනාව ගැන හොඳ දැනුමක් ප්‍රගුණතාවයක් ඇති වෙන්නට ඕන. සමාධිය ටිකක් කරලා විදර්ශනාවට බැහැීම. අපි ඉතින් විදර්ශනාවට බහින්නේ ඉතාම දේසි පිළිවෙලකට. තව ඉතින් පිළිවෙලවල් තියෙනවා. භාවනාව එහෙම වෙනස් කර කර කරන්න හොඳ නැහැ. කොට භාවනාව ප්‍රගුණතාවය ඇති වෙන්නේ නැහැ. තපං පටන් ගත්තු භාවනා කර්මස්ථානය දිගටම සේවනය කරන්න ඕනේ. ඉතින් අපි කොච්චර කිව්වත් ඇතැම් අයට ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. වෙන වෙන විදියලට වෙන වෙන ආකාරයකට භාවනා කළා කියලා අමුතු දියුණුවක් ලබන්නට අමාරුයි. මේ භාවනා කිරීමෙන් තමන්ගේ තියෙන සුළු සුළු අඩුපාඩුකන් ටික ටික නැතුව යන්න ඕන. මේ භාවනාවෙන් කෙරෙන දෙයක් තමයි. අඩුපාඩු තියෙනවා. ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්මයන්ගේ අඩුපාඩුකම් තියෙනවා. ඒ අඩුපාඩුකම් නැතුව ගිහිල්ලා ඒ ඉන්ද්‍රිය සමතාවයකට එන්න කිම් භාවනාව සේවනය කරන්නකෝ. වෙන පිළිවෙලකින් වෙන ක්‍රමයකින් කරන්නට බැහැ. ඒකට විදර්ශනා භාවනා කිරීමෙන් සිත ඒකට හුරු වෙලා දැනුම ඇති වෙනවා.
තියෙන්නේ සාමාන්‍ය ජනයාගේ මේ අරමුණු වල වහවහ සමහර ඒවායින් ඇලෙනවා සමහර ඒවායින් ගැටෙනවා ඉතින් ඔය දෙක තියෙන තුරු ධර්මාභෝධයක් ලබන්නට බැහැ ඒ ඇලීම ගැටීම දෙකම නවතින්නට ඕන එක නිකන් නවත්තන්න බෑ ඒක භාවනා කළම ඕන සමතාවයකට ගන්න නවත නවත භාවනා කරනකොට සේවනය කරනකොට ටිකෙන් ටික සමතාවයට එනවා එහෙම තමයි භාවනා මාර්ගයේ යන්නට තියෙන්නේ විදර්ශනා භාවනාව ගැන බැලුවත් අන්තිමටම තියෙන්නේ සංස්කාර උපේක්ෂා ඥානෙ. සියලු අරමුණු පිළිබඳව මදහත් සිටීමේ අවස්ථාව. සිත සමබරතාවේ පවත්ත ගැනීමේ අවස්ථාව. ඉතින් අන්න එතෙන්ට යන්නට ඕන. බුදුරජාණන් වහන්සේ කාමසුකල්ලිකානු යෝග අත්තිපිලගතානු යෝග කියලා ප්‍රධාන දෙකක් දේශනා කළා ඕලාරික වශයෙන් ගොරෝසු වශයෙන් ඒක එහෙම නැති වුණත් මේ නිතරම ඔය දෙකට යන්න පුළුවන් අරමුණු වල ඇලෙනවා නම් බැඳෙනවා නම් කාමසුකල්ලිකානු යෝගී. අරමුණු වල ගැටෙනවා නම් හැපෙනවා නම් අත්තකෙලමතානු යෝගී. ඒ හැම තැනම තියෙනවා ඉතින් ඔය අන්ත දෙක. අන්ත දෙකේ ඉන්නතුරු ධර්මාභෝධයක් නැහැ. ඒ අන්ත දෙක පහු කරගෙන යන්නට ඕන. අන්ත දෙක පහු කරගෙන යන්න පුළුවන් වෙන්නේ උපේක්ෂාව කියන අවස්ථාවෙදි තමයි. අන්තයකට යන්නේ නැහැ. හිත සමතාවේ සමබරතාවේ පිහිටනවා. එතකොට අන්තයකට යන්නේ නැහැ. ඉතින් එහෙම ගියාම තමයි යමක් පිළිබඳව නියම තත්ත්වය ඇත්ත ඇති සතියෙන් තේරුම් ගැනීමට පුළුවන් හැම කෙනෙක්ම උත්තෙන්ට යන්න ඕන. ඉතින් අපි භාවනා කරනකොට මුල් අවධිය පූර්ව භාග ප්‍රතිපදාවේදී ඔය තියෙන අඩුළු හොඳුකන් තමයි නැති වෙවි යන්නේ. ගිහිල්ලා අන්තිමට හිට සමතලා වුණා වාගේ සමතාවයට එන්න ඕන. එතකොට අන්තිකට යන්නේ නැහැ. එතකොට තමයි යමක නියම තත්ත්වය වැටහෙන්නේ. භාවනා මාර්ගයේ හැටි එහෙම තමයි. තෙන්ට යන්න ඕන. තෙන්ට යන්න තමන්ගේ තියෙන භාවනාවේ පොඩි පොඩි අඩුපාඩුකම් අකාමකාදමල තේරුම් අරගෙන සිත බොහොම නිදහසේ සැහැල්ලුවෙන් තබාගෙන භාවනාරමුණේ පිහිටෝල එහෙම පවත්වා ගන්නට ඕන. එතකොට තමයි රැලීම් ගැටීම් දෙක නැතුව හිත සමතාවේ පිහිටන්නේ. ඉතින් එහෙම පිහිටියාම තමයි යමක් පිළිබඳව නියම දැනුම ඇති කර ගන්න පුළුවන්. පළමුවෙන්ම ලෞකික වශයෙන් ඒ දැනුම ඇති වෙනවා. ඒක මෝරණ තමයි කවදාහරි ලෝකෝත්තර වශයෙන් ඒ දැනුම ඇති වෙන. ඉතින් ඔහම තමයි යන මාර්ග. අපිට ඕන හැටියට එහෙම කරන්න බෑ. ඒ යන මාර්ගයේ අපි යන්නට ඕනේ.
ඉතින් ඒකට තමයි මේ නැවත නැවත භාවනා කරන්නේ මේ ටික මදි තව ඉතින් කරන්න ඕනේ නැවත නැවත භාවනාව සේවනය කර කර යනකොට තමන්ගේ තියෙන අඩළු හුඩුකම් අරවා මේවා නැති වෙලා ගිහිල්ලා හිත එනවා සමතාවයකට අනුපිළිවෙලින් ගිහිල්ලා ධර්මාවබෝධය ලබනවා කියලා දේශනාව තියෙන ඕක තමයි ඒක තමයි අනුපිළිවෙල භාවනා කර්මස්ථාන තේරුම් අරගෙන ඒ යෝනිසෝ මනසිකාරයේ දීලා කල්යාණ මිත්‍රාශ්‍රේ ලබාගෙන ඒ ගමන යන්නට ඕන එහෙම යා යුතු මඟ වෙන ඉතින් පිළිවෙලක් නැහැ තමන්ට ඕන වුණාට හදිසියට කලබලයට මේවා කරන්න බෑ එමෙන් එමෙන් ඒ මාර්ගයේ ගමන් කරන්නට ඕන දැන් ඉතින් ටිකක් වෙලා භාවනා කරන්න සූදානම් වෙන්න ඊයේ භාවනා කළ හැටියටම තමයි භාවනා කරන්න ඒ පූර්ව අකෘත්‍ය වාගේ මුලින් කියා දුන්න ඒවා කරලා හදාගෙන නීවරණාදී ගැන ආදී නෙමේ සලකලා ඉව කියලා දුන්න ඒ ටික කරලා ඊට පස්සේ සමාධිය පැත්තට හිත යොමු කරගෙන මං මෙතෙක් භාවනා කරලා ලබාගෙන තියෙන උතුම් සමාධියකට එහෙම සමාධියක් තියෙනවා නම් ලැබිලා තියෙනවා නම් ඒ ලැබිච්ච සමාධියට සමවදිමි ඒ ලබාගත්තු සමාධියෙන් වාසය කරමු කියන අදිස්ථානය සබල තමයි භාවනාව කරගෙන යන්නේ එහෙමයි භාවනාව කරන්නට තියෙන්නේ දැන් ඉතින් සූදානම් වෙන්න ටිකක් වෙලා භාවනා කරන්න ඒ අරහං ආදී අනන්ත අප්‍රමාණ ගුණයෙන් සමන්විත වූ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේට මම ඉතා ගෞරව භක්තියෙන් නමස්කාර කරමි නමස්කාර වේවා කියන හැඟීමක් කරගෙන මගේ මේ සීලවන්ත ජීවිතය භාග්‍යවත් බුදු පියාණන් වහන්සේට පූජා වේවා මගේ සිත කය වචනේ යන සිදුවීම් වරදක් දෝෂයක් සිදු වී ඇතනම් ඒ සියල්ලට මට සමාව ලැබෙන සේක්වා කියන හැඟීමත් කරගෙන කියා දීලා තියෙන නැතියට අර පූර්ව කෘත්‍ය වගේ කටයුතු ටික කරලා මම උපදවාගෙන තිබෙන ලබාගෙන තිබෙන උතුම් සමාධියක් තියෙනවා නම් ඒ සමාධියට සමවදින ඒ සමාධියෙන් වාසය කරමි කියන අදිස්ථානය තබාගෙන භාවනාව කරගෙන යන්න සම්මා සම්බුදු බලං උතුම් සමාධි සම්මා සම්බුදු බලං උතුම් සමාධි දැන් අපේ භාවනා වැඩසටහනේ අවසානම භාගයට තමයි පැමිණිලා තිබෙන්නේ
සිම් භාවනා ගැන ඕන තරම් කරුණු කියලා දුන්නා. ඒ වගේම කවුරුත් හඳින් භාවනා කළා. සිම් භාවනාවේ අභිවෘද්ධියක් ප්‍රගතියක් තියෙන්නට ඕන. සිම් බුදුරජාණන් වහන්සේ බොහෝම දේශනා කරලා තියෙනවා මේ සද්ධාරයන් පිළිබඳව. සංයුත්ත නිකායේ සලායතන සංයුත්තේ කියලා ඒ දොරටු හය පිළිබඳව දේශනා කරපු සූත්‍ර 10 ගණක් තියෙනවා. තවත් ඉතින් ඒ ගැන දේශනා කරපු සූත්‍ර ධර්ම විශාල ප්‍රමාණයක් තියෙනවා. අනිත් ඒවාත් අතරින් පතර දහස් ගණන් වාර දේශනා කරලා තියෙනවා. මේ ඇස කන නාසය දිව ශරීරයේ සිට රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධර්ම කියන මේවා පිළිබඳව මේවා භාවනාවට නැගීම පිළිබඳව සූත්‍ර 10 ගණක් බුද්ධ දේශනාව තියෙනවා. පංච උපාදානස්කන්ධය ගැනත් තේම තමයි. කන්ද සංයුක්තය කියලා ඒකෙත් තියෙනවා 10 ගණක්. ඔය ගැන දේශනා කරපු විශාල ප්‍රමාණයක් තියෙනවා. සලායතන සංයුක්තය කියන්නේ මේ සත්‍යයෝ ඕවට ගිහිල්ලා එවේ ආස්වාදිත ගිහිල්ලා මේ සසර දුක තව තවත් දික් කර ගන්නවා. ඒක තමයි එහෙම දේශනා කරලා තියෙන්නේ. ඒ අස්කන්නාසාදී ඉන්ද්‍රියංගෙන් ලැබෙන ආස්වාදය වින්දනය. වින්දනය පස්සේ ගිහිල්ලා අනන්ත සසර දුක්වලට පත් වෙනවා. ඒ නිසා ඒවා අනිත්‍යාදී වශයෙන් දකින්න බලන්න දේශනා කරලා තියෙනවා. ඒවට ඇබ්බැහි වුණාන් පස්සේ ඒවෙන් ගලවා ගැනීම හරිම අමාරු. මේ භාවනා කරන අයටත් තියෙන ලොකුම ගැටලුවක් තමයි දොරටු හොය ඔස්සේ හිත නිතරම ක්‍රියා කරන්න බලනවා. වින්දනය ආස්වාදය හිතට පුරුදු වෙලා ඒ අස්සේ ඒ ඔස්සේ යනවා. ඒක ස්වාභාවික දෙයක්. මේවට ඇබ්බැහි වුණාම වින්දනයට දැන් නිවන කියන එක වැඩක් නැති එකක් හැටියට තමයි හිතෙන්නේ. දා බුද්ධ කාලෙත් සිටියා මේ ශ්‍රමණ භවත් ජෞතමයන්ගේ නිවනට වඩා හොඳයි මේ වනාන්තරයක තිබෙනෙක් ඉවලෙක් වෙන එක කියලා ඔයගේ කතා කියපුවා සිටියා. මොකද මේ වින්දනය නවතිනවා නිවන් අවබෝධ කළා. වින්දනය ඔස්සේ යන්නේ නැහැ. ඒ විඳින්න නැති අවේදිත සුවයක් තමයි නිවන් සුවය කියන්නේ. විඳින සුවයක් නෙවෙයි. සිංහර වින්දනයට ආස්වාදයට
ඇබ්බැහි වෙලා දීර්ඝ කාලයක් ඒ වටම වැටිලා ඉන්නකොට අර විඳීමක් නැති අවේදිත සැපය කියන එක සැපයක් හැටියට නෙමෙයි සලකන්නේ දුකක් හැටියට. ඒ මොකද මේ වින්දනේ තිබෙන ආදීනවය වැටහෙන්නේ නැහැ. එදත් එහෙමයි අදත් එහෙමයි මතුවටත් එහෙමයි. ඒ ආදීනවය වැටහෙන්නේ නැහැ. ඒ නිසා නිවනත් ඒ වගේ රසාස්වාදයේ විඳින එකක් හැටියටම හිතනවා. සදාකාලික සැප ඇති තැනක් සැප ඇති එකක් හැටියට එහෙමත් හිතනවා. අර විඳනේට වාල් වෙලා ආස්වාදයට වාල් කරා. ඉතින් භාවනා කිරීමෙන් ඕක කඩා බිඳ දමන්න පුළුවන්. ඔතන තමයි ඉතින් මේ සසර ගමන නවතන කඩන තැන. අපි ඒවා අනිත්‍ය ආදී වශයෙන් සිහිනුවණින් මෙනෙහි කරනවා. මෙනෙහි කරනකොට ඒවා තත්ත්වේ වැටහෙනවා. ඒවා අනිත්‍ය බව වැටහෙනවා. අදාකාලික නවන බව, තාවකාලික බව, දැන් දැන් ඇති වෙන නැති වෙන, පහළ වෙන විනාශ වෙන ඒවා කියලා මේ දැනුම ඇති වෙනවා. ඒ දැනුම තමයි වටින්නේ. එතකොට අර වින්දනේ ගැන හිතන්නේ මේකේ ආදීනවය ආදීනමේ දෝෂේ මතුවලා එනකොට වින්දනේ පසපස අඹාගෙන යන්නේ නැහැ. නුවණින් කලපිරෙනවා. ඒ භාවනා අරමුණු මෙනෙහි කිරීමෙන් නැවත නැවත මෙනෙහි කිරීමෙන් මේක මහා කරදරයක්, මහා වදයක්, වදවින්දනයක් කියලා නොන පෑදෙනවා. අන්න එතකොට තමයි ඒවෑන් ඈත් වෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි කවදා හරි ඔය දොරටු වලින් ගන්න රසාස්වාදයෙන් ඈත් වෙන්නම ඕන. ඈත් වෙන්නේ නැතුව මාර්ගයක් ඵලයක් අපට ලැබෙන්නේ නැහැ. ඉතින් ඒකට වෙනත් ක්‍රමයක් නැහැ. ඒ සේරම භාවනාවට නගන එක තමයි කරන්න තියෙන්නේ. එතකොට මේවා දැන් දැන් තමන් බලයෙන් දෙද්දිම නැති වෙනවා, නැති වෙනවා, පහළ වෙනවා, විනාශ වෙනවා. මේක හේතුඵල ධර්ම පරම්පරාවක් කියලා වැටහෙනකොට ඒවට ඇලෙන්නේ බැඳෙන්නේ නැහැ. ඒවෙන් ඈත් වෙන්න, ඒවා අත්හැර දමන්න තමයි ඒ පැත්තට තමයි හැරෙන්නේ. අත්හැර දමන්න බෑ. කොච්චර කිව්වත් අත්හැර දමන්න බෑ. ඒකේ ආදීනවේ දකින්නතු. නිකං කිව්වට අත්හරින්න බෑ. අත්හැර දමන්න ඒකේ ආදීනවේ තමන්ම දකින්න භාවනා මනසිකාරයේ පවත්වනකොට ඒවා ආදීනවය දකිනවා. දකිනකොට අමුතුවෙන් අතහරින්න ඕනේ නැහැ. අත ඇරිලම යනවා. ඒවා අපේක්ෂාව තියාගන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ ගමන යන්නට ඕන. කොහොමත් ඔය විදිහට ඔය ගමන යන්න ඕන. ගිහිල්ලා තමයි අපේ බලාපොරොත්තුවක් යම් දවසක යම් අවස්ථාවක සඵල කරගන්න ලැබෙන්නේ. ඔය දොරටු පිළිබඳව තවයකින් පංච උපාදානස්කන්ධය ගැන තෝවගේ දාස් ගණන් තැන්වල දේශනා කරලා තියෙනවා. තවයකින් ධාතු ගැනත්,
ඒවත් දේශනා කරලා තියෙනවා දහස් ගණන් තැන්වල. ඉතින් ඔය විදිහට ඔවා තියෙන වින්දනේ රසාස්වාදය ගැන තේරුම් අරගෙන ඒවා ඔක්කෝම ඇති වෙලා නැති වෙලා යන නිරාස්වාද දුකට පත්වෙන ඒවා කියලා ඒ වැටහෙනකොට ඒව ගැන ඉතින් අපේක්ෂාව ටිකෙන් ටික අත්හැරිලා යනවා. අනාගත අපේක්ෂාවනුත් අත්හැරිලා යනවා. අන්නේ විදියට තමයි මේ දර්ශනා භාවනා කිරීමෙන් ඔය දේවල් වලින් ඈත් වෙන්නට පුළුවන් වෙන්නේ. මෙහෙම ඈත් වුණාම ලොකු සුවයක් තියෙනවා. අර වින්දනය ආස්වාදේ නිසා ඇති වෙන ආදීනව ලැබෙන්න ලොකු සුවයක් තමයි. භාවනාවෙන් ලබන ප්‍රණීත සුවයක් තමයි. ඉතින් ඕව ගැනත් ටිකක් තේරුම් ගන්නට ඕනේ. ඔය විදියට තමයි අපේ මේ ගමන යන්න තියෙන්නේ. ගිහිල්ලා තමන්ගේ බලාපොරොත්තුවක් සඵල කර ගන්න තියෙන්නේ. මේ ආයතන ස්කන්ධ ධාතු ආදී කොයිවත් ඉතින් බැලුවහම එකයි. ඉතින් භාවනාරමුණු මැනේ කරනකොට බෙදලා බැලුවා මේ කොයිවත් මේ අපි බිනේ කරන අරමනෝලට ඇතුළත් වෙනවා. නාම රූප කිව්වත් ඒවට ඇතුළත් වෙනවා. ඒව අඩුවක් වෙන්නේ නැහැ. තමයි ඉතින් ටිකක් වෙලා භාවනා කරන්න බලාපොරොත්තු වෙන්නේ. භාවනාවේ මනමත් වෙනසක් නැහැ. ඊයේ ඉඳලා කරගෙන ආපු හැටියට තමයි භාවනාව කරගෙන යන්නේ. මුලදී අර පූර්ව අකෘත්‍ය වගේ කටයුතු ටික කරලා ඊළඟට ඉතින් මම උපදවාගෙන තිබෙන මට ලැබිලා තිබෙන යම් සමාධියක් තුම් සමාධියක් තියෙනවා නම් අන්න ඒකට සමවදිනවා. ඒ සමාධියෙන් වාසය කරනවා කියන අධිෂ්ඨානය තබාගෙන තමයි භාවනාව කරගෙන යන්නේ. ඒ අරහං ආදී අනන්ත අප්‍රමාණ ගුණයන්ගෙන් සමන්විත වූ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේට මම ඉතා ගෞරව භක්තියෙන් නමස්කාර කරමි. නමස්කාර වේවා කියන හැඟීමත් කරගෙන මගේ මේ සීලවන්ත ජීවිතය භාග්‍යවත් බුදු පියාණන් වහන්සේට පූජා වේවා. මගේ සිත කය වචනේ යනති දොරින් වරදක් දෝෂයක් සිදු වී ඇතිනම් ඒ සියල්ලට මට සමාව ලැබෙන සේක්වා කියන හැඟීම ඇති කරගෙන කියාදුන් හැටියට ටික වෙලාවක් භාවනා කරගෙන යන්න. භාවනා කරලා
අද දවසේ කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වෙන්නේ. භාවනා මාර්ගය පිළිබඳව හොඳ තීරමක් ඇතුව දැන් භාවනා කරන්න පුළුවන්. තමන්ගේ භාවනාව කොයි මට්ටමකද තියෙන්නේ කියලත් තමන්ටම හිතා ගන්න පුළුවන්. භාවනා කරගෙන යනකොට දවසෙන් දවස ඩිංග ඩිංග එහාට යනවා. ඉතින් සමහර කෙනෙකුට මේක තේරුම් ගන්න අපහසුයි. අන්දේත කල්පනාවට ගත්තහම අදට වැඩිය හෙට තමන්ගේ භාවනාව වෙනස් වෙලා ඩිංග ඩිංග එහාට යන බව තේරුම් ගන්නට පුළුවන්. භාවනාවක් එහෙම තමයි යන්නේ. කපාරට යන්නේ නැහැ. බුද්ධ කාලේ නම් ඉතින් මහ පින්වන්තයෝ හිටියා. භාවනා පටන් ගත්තාම බොහොම ඉක්මනින් ඒ භාවනා මගේ ගිහිල්ලා ධර්මාබෝධය වෙනවා. කාලක ඉඳලා බොහෝ කාලක ඉඳලා ඔය සමාධි විදර්ශනා භාවනා කරගෙන ආපු උදවිය මොන මෝරලා තියන අය කිම් භාවනා පටන් ගත්තාම බොහොම ඉක්මනින් ඒ භාවනා මඟ යනවා. ඉතින් අද කාලේ එහෙම කරන්න බෑ. එහෙම දවසෙන් අමාරෙන් එහෙම කරන්න බෑ. නැවත නැවත භාවනාව සේවනය කරන්න ඕන. එහෙම කරගෙන යනකොට ඩිංග ඩිංග ටික ටික යහට යනවා. එහෙම ගිහිල්ලා හරියට භාවනාව කළා නම් මේ ජීවිතේදීම වුවත් ධර්මාබෝධයක් කර ගැනීමට කිසිදු බාධකයක් නැහැ. තමන් හරියට උත්සාහවන්තව හොඳට සිහිනුවන පිහිටවාගෙන කරගෙන යන්නයි අවශ්‍ය. ඉතින් ඕක තමයි අපට යන්න තියෙන මඟ. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ පටිපදා කියලා අනුපිළිවෙලින් තමයි මේ ගමන අපි යන්නට ඕන. ඉතින් ඒව ගැන තේරුම් අරගෙන පසුබට වෙන්නේ නැතුව එකපාරට දවසට දෙකට භාවනා විහිල මට්ටමකට යන්න ලැස්තියෙන් නැතුව තමන්ට තියෙන භාවනාව සේවනය කරමින් කරගෙන යන එකයි.
කරගෙන යනකොට ඩිංග ටික්ක ඩිංග ඩිංග දියුණු වෙවි ඉදිරියට යනවා. ඕම තමයි ඉතින් කවුරුත් භාවනා මගේ යන්නට තියෙන්නේ. වෙන යා යුතු පිළිවෙලක් වෙන යා යුතු මගක් නැහැ. තමන් භාවනා කර්මස්ථානයක් තේරුම් මතගෙන පුරුදු කරගෙන ඒක සිය දහස් වාරේ සේවනය කරමින් කටයුතු කරන්නට ඕන, භාවනා කරන්නට ඕන. එහෙම කරගෙන යනකොට තමයි යම් අවස්ථාවක තමන්ගේ බලාපොරොත්තුවක් සඵල කරගෙන ධර්මාභෝධයක් ලබන්නට පුළුවන්කම ඇති වෙන්නේ. දිගට යන්න ඕන නපොසුබට. දැන් ඉතින් අපි ඩිංගක් කළා, භාවනා කළා, අද කටයුතු අවසන් කරනවා. ඒ අරහං ආදී අනන්ත ගුණයෙන් සමන්විත වූ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේට මම ඉතා ගෞරව භක්තියෙන් නමස්කාර කරමි. නමස්කාර වේවා කියනවා. මගේ මේ ශීලවන්ත ජීවිතය භාග්‍යවත් බුදු පියාණන් වහන්සේට පූජා වේවා. මගේ හිත කය වචනේ යන කිදරින් වරදක් දෝෂයක් සිදු වී ඇතිනම් ඒ සියල්ලට මට සමාව ලැබෙන සේක්වා කියන ගීවාති කරගෙන කියා දුන්නු හැටියට භාවනාව කරගෙන යන්න. සම්මා සම්බුදු බලමින්